බෝවන් මේ සූදානම් වෙන්නේ අදත් සුපුරුදු විදිහටම ගෙවුණු සතියේ කලා ලෝකයේ අලුත්ම තොරතුරු මොනවද කියලා බලන්න යන්න එකතු වෙන්න අපිත් එක්ක මේ ආට් වීක් පොල්කගෙන්නම් ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාගේ සිතුවම් ප්‍රදර්ශනයක් පසුගිය දවසක පැවැත්ුණා ඒ පැවැත්ුණේ ස්කයි ගැලරි කියන කලාගාරයේදී මේ සූදානම් වෙන්නේ ඒ පිළිබඳව තොරතුරු බලලෙන්න पोल गोगे नम लोक प्रसिद्ध चित्रशिल्पियागे सितुवं प्रदर्शनयक पसुकिदा पवत्तुना ए कोलंबस स्काई गैलरी कलागारेदी मेतकालेदी पोल गोगेन चित्रशिल्पियागे वेडिम मुदलकट अलेविवु विल्यु मैरीमी सितुवमद मेहदी प्रदर्शनय केरुना विदेशीय मुद्रण आयतनयक मगिन सबैम सितुवं वलट समान लेस मुद्रणय कल सितुवं मेलेस प्रदर्शनयट एक्कर तिबुना श्री जयवर्धनपुर विश्वविद्यालय शिष्य शिष्यावन विनस विनस अंग्यान ओस्ते तमंगे दक्षता पेन्नुनो इतिन पसुगिय दवसकत ओउन तमंगे दक्षता वेडिदियुनु करगनिमिन ए पिलिबंदव पेन्नन्न चपुर खडमंडिय कियला हरि अपूर्व प्रसंगयक् पवत्तला तिबुना अपि सूदानम वेन्ने ए पिलिबंदव बललेन्न श्री जयवर्धनपुर विश्वविद्यालय शिशु शिष्यावान व्यवसायकत्व हकियावान वर्धने किरी में अरमुनिन जपुर खडमांडिय नमिन वेलंदपलाक पसुगीदा पवत्तुना ए श्री जयवर्धनपुर विश्वविद्यालय परिश्वेदी विश्वविद्यालय अध्यापने लबमिन शिशु शिष्यावान सिदुकरन स्वयं हा कुडा परिमाण व्यापार महाजनतावट विवरकर दीमट सहा नव व्यवसायकेन बिही किरी में अरमुनिन मे संविधाने कर तिबुना මෙය විශ්වවිද්‍යාලීය වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ ඉදිරිපත් කිරීමක්. චිත්‍ර අත්කම් හා ආහාර කුටි ඇතුළු විශ්වවිද්‍යාල සිසුන්ගේ ස්වනිර්මාණ මෙහි ඉදිරිපත් කර තිබුණා. මෙමවස්ථාවට සම්භාවනීය ආරාධිත තමුත්තන් මහාචාර්ය ආචාර්යවරුන් මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. අපේ ආර්ථික අර්බුදයත් එක්ක රජයට උපාධාරින් රැකියා ලබා දෙන්න බැරි කමක් තියෙනවා. පුද්ගලික අංශයේ තියෙන රැකියා සීමිත වෙලා තියෙනවා. ඉතින් අපේ ළමයින්ට නැගිටින්න පුළුවන් අවස්ථාවක් තමයි උපාධිධාරීන් එක්කම රැකියා වෙළඳපොළට එකතු වෙන්න නැතුව තම්නියම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ගියවුරුද්දේ ස්ටාර්ට්අප් හබ් කියලා එකක් ආරම්භ කරේ. ඉතින් මෙහිදී අපේ හුඟක් ළමයි මුලින්ම මේ වගේ සර්විස් බේස් ස්ටාර්ට්අප් වලට තමයි යොමු වෙන්නේ. නමුත් සමහරු තමන්ගේ ප්‍රොඩක්ට්ස් නැත්නම් නිෂ්පාදන තියෙන අද මේ සමහර අය නිෂ්පාදන අලෙවි කරනවා. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් වගේ අලෙවි කරනවා. අපි හිතනවා මේ කල්චර් එක අපේ විශ්වවිද්‍යාල පද්ධතියට ගෙනියන්න ඕනේ කියලා. මොකද ව්‍යවසායක බිහි කිරීම තමයි අද ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ස්ටාර්ට්අප් එහෙම නැත්නම් ව්‍යවසායකත්ව කල්චර් එකක් සංස්කෘතියක් ආරම්භ කිරීම තමයි අපගේ මේ ආරම්භය. මෙතනින් පස්සෙ අපි මේ දරුවන්ගේ සියලුම නිෂ්පාදිතයන් සඳහා වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට මේ ස්ථානය පොදුවේ ඕනම කෙනෙක්ට සම්බන්ධව මෙතනින් බාන්න මිලදී ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම තමයි ආරම්භ වෙන්නේ. ගම්පහ රොයල් ඉන්ස්ටිටියුට් පෞද්ගලික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන විශ්ව භාරත කියන සිසුවාගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දවසක පැවැත්ුණා. ප්‍රථම වරට තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වලා තිබුණේ. ඉතින් හරි අපූර්ව විදිහට ඔහු ඔහුගේ චිත්‍ර දක්ෂතාවයන් මෙහිදී පෙන්වලා තිබුණා. අපි හිතුවා ආට් වීක් තුලින් ඔහු පිළිබඳවත් ඔබට පෙන්වන්න. ගම්පහ රොයල් ඉන්ස්ටිටියුට් පෞද්ගලික විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන විශ්ව භාරත මනෝහංස ශිෂ්‍යා විසින් ප්‍රථම වරට පැවැත් වූ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගියදා කොළඹ ලයනල් වෙන් කලාගාරයේදී පැවැත්ුණා. ප්‍රවීණ ජාත්‍යන්තර චිත්‍ර හා මූර්ති ශිල්පී ප්‍රගීත් මනෝහංස මහතාගේ පුත්‍රයෙකු වන භාරත මනෝහංසගේ මෙම කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනයේ නම් කර තිබුණේ කැරක්ටර්ස් නමින්.
මෙම චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය කොවිඩ් සමයේ නව යෝන් වියේ පිරිමි ළමයෙකු විසින් ගත කරන ලද වසංගත කාල පරිච්ඡේදයක ප්‍රතිඵලයක් වීම විශේෂත්වයක්. එහිදී ලාංකීය සම්ප්‍රදායික මුහුණු ආවරණ සහ වසංගතයේදී පිරිමි ළමයා දුටු පුද්ගලයින්ගේ මුහුණේ ඉරියව් මත පදනම් වූ බොහෝ ව්‍යුක්ත සිතුවම් සිතුවමට ගන්වා ඉදිරිපත් කර තිබුණා. චිත්‍ර ශිල්පියා විසින් සමාජයේ දක්නට ලැබෙන විවිධ විෂම චරිත ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍රවලින් පිළිබිඹු කිරීමට උත්සාහගෙන තිබුණා. මෙම චිත්‍ර නිර්මාණයට ඔහු නිදහස් මාධ්‍ය උපයෝගී කර තිබූ අතර චිත්‍ර 25ක් පමණ ප්‍රදර්ශනයේ සදාය කර තිබුණා. විවිධ වූ කලා ප්‍රසංගයන් පිළිබඳව අපි නිරන්තරයෙන්ම ආර්ට් වීක් තුලින් ඔබට පෙන්වනවා. මේ සූදානම් වෙන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පැවැත්වුණු පාසලක ඒ වගේම කලා ප්‍රදර්ශනයක් බලන්න යන්න. මේක නම් කරලා තිබුණේ වර්ණ 2023 කියලා. ඉතින් මේ වර්ණයන් කොයි විදිහටද තිබ්බේ කියලා අපි හිතුවා ඔබට පෙන්වන්න. ගල්කිස්ස බෞද්ධ ආයතන ධර්ම විද්‍යාලයේ වර්ණ 2023 කලා ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ ගල්කිස්ස බෞද්ධ ආයතන පරිශ්‍රයේදී ලෝක සංස්කෘතිය රැකගනිමින් කරන්නා වූ නව චින්තනාත්මක පරපුරක කලා කුසලතා එකතු කරගනිමින් විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් මේ සංවිධානය කර තිබුණා. කොළඹ නව කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිව්‍යගහ යසස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා වැලිවිටියේ සුජීව හිමියන්ගේ මග පෙන්වීම මත මෙම කලා උළෙල සංවිධානය කර තිබුණා. ප්‍රධාන ආරාධිතයන් ලෙස ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනී කුසුම් රේණු මහත්මිය ඇතුළු තවත් ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියා. නර්තන සංගීත කලා අංග රැසකින් මෙය සමන්විත වුණා. सगरे मग पम दपनी दसन रस सगरे मगर सर सनी दप मगर सगरे मगर सर सनी दप मगर सगरे मगर सर सनी दप मगर स पलन लागे पीयू पलन लागे
නර්තනයට දක්ෂ නර්තනයට ආස ඕනම කෙනෙකුගේ සිහිනයක් තමයි හිසවෙස් තැබීම. එහෙමත් නැත්නම් පායම් පත් මංගල්‍යය කියලා කියන්නේ. අපි සූදානම් වෙන්නේ ගල්කිස්ස රඟසිරිනි කලායතනයේ පසුගිය දවසක පැවැත්වුණු පායම් පත් සහ හිසවෙස් පළඳවීමේ උත්සවය බලලෙන්න. ගල්කිස්ස රඟසිරිනි කලායතනයේ හිසවෙස් තැබීම සහ පායම් පත් පළඳවීමේ මංගල්‍ය පසුගිය දා පැවැත්වුණා. ඒ බෙල්ලන්විල රජ මහා විහාරයේදී කලායතනාධිපති නර්තනාචාරිණි සිරිනි රුද්‍රිගු මහත්මිය යටතේ නර්තනය හැදෑරූ දරුදරියන්ට හිසවෙස් තැබීමේ සහ පායින්පත් පැළඳවීම මෙලෙස සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිදු කෙරුණා. ක්ෂේත්‍රයේ ප්‍රවීණ නර්තනාචාර්යවරුන් රසක් ඉදිරියේ නවක නර්තන ශිල්පීන්ගේ මංගල නර්තනය ඉදිරිපත් කෙරුණා. නර්තන ජීවිතයේ අභිමානවත් සංදිස්ථානයක් පසු කළ නවක නර්තන ශිල්පීන් ශිල්පිනියන් විසින් ස්තුතිය හා ගෞරවය පුද කරමින් දෙමාපිය වන්දනාවත් නර්තනාචාර්යතුමිය නැමදීමත් ප්‍රවීණ නර්තනාචාර්යවරුන් නැමදීමත් සිදු කළා. අල්ලා සේමින් සූර තල්ලුණු මගේ අත දස මාසේ උරේ තත්වා හෝසේ සිවුස්ති කාරණ මාතු පාදං නමාමහං රාජ මච්චං සුපතිත්තං පිතු පාදං නමාමහං නිසිලෙස දකිමි ඔබ ශිල්පය දුන් හින්දා ආයකං වන්දාමි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස නර්තන කලා ශිරෝමණි ජනගායනා රාජ්‍ය සම්මානලාභී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය චන්ද්‍රකාන්ත ශිල්පාධිපති මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසලේ මාධ්‍ය දින සැමරුම පසුගිය දවසක හරි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වලා තිබුණා. අපි සූදානම් ඒ පිළිබඳව විස්තර බලලෙන්න. දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා ජාතික පාසලේ මාධ්‍ය දින සැමරුම පසුගිය දා පැවැත්වුණා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා සහභාගී වී සිටියා. Thank you.
එහිදී මාධ්‍ය දිනට සමගාමීව ප්‍රභාවී විද්‍යාලීය පුවත්පත එළිදැක්වීමද සිදු කෙරුණා. තවත් එවැනි මියු මාධ්‍ය දිනයක් පිළිබඳව තමයි අපි මේ බලලා ඉන්න සූදානම් වෙන්නේ. ඒ තමයි කොළඹ විශාක විද්‍යාලයේ පැවැත්වුණු මාධ්‍ය දින උත්සවය. අපි බලමු. සංනිවේදනයේ විප්ලවීය අතික්‍රමණය යන තේමාව ඔස්සේ විශාක විද්‍යාලයේ සිංහල සංනිවේදන ඒකකය විසින් ප්‍රථම වරට ප්‍රගමන 2023 විද්‍යාලීය සංනිවේදන දිනය සංවිධානය කර තිබුණා. විශාඛා විද්‍යාලයේ ජෙරමියස් දේශශාලාවේදී පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහන් සමරනායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිජ් ජයවීර සහ එම විද්‍යාලයේ විදුහල්පතිනි මනෝමී සෙනවිරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර ඊට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණීන්ද එක්ව සිටියා. සන්නිවේදන දිනයට සමගාමීව පැවති සමස්ත ලංකා අන්තර් පාඨශාලීය සන්නිවේදන තරඟාවලිය සඳහා දිවයිනේ පාසල් 53ක් නියෝජනය කරමින් තරඟකරුවන් 610ක් සහභාගී වූ අතර එහිදී කුසලතා දැක්වූ දරුවන් සඳහා සහතිකපත් සහ කුසලානද පිරිනැමුණා. තරඟාවලියේ වැඩිම ජයග්‍රාහකින් බිහි කරමින් කොළඹ ආනන්ද විද්‍යාලය හොඳම පාසල ලෙස වීස්වර විශිෂ්ටතා සම්මානය දිනා ගත්තා. අදට ගෙනාපු තොරතුරු අවසන් නිසා ඔබේ නිවහනින් සමුගෙන යන්න. තවත් දවසක කලාලෝකයේ අලුත්ම තොරතුරුත් එක්ක අපි ඔබේ නිවහනට එන්නම්. එතෙක් ඔබට සුබ දවසක්.